මුන්නේස්සරම් දේවාලය කලාවත ස්ථානයට පැමිණුනේ සියලුම අපේ අපේක්ෂකින් සමගයි පළාත්පාලන අපේකේ පළාත්පාලන අපේක්ෂකයෝ ආරච්චි කට්ටුව ප්‍රාදේශ සභාව ඒ වගේම හලාවත නගර සභාව ඒ වගේම හලාවත ප්‍රාදේශ සභාව තුනේ උදවිය. අපි ප්‍රාර්ථනා කරගෙන හිටියා අලුතෙන් මේ අපේක්ෂකයන්ගේ 18 වෙනිදා මේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ සම්පූර්ණම මන්ත්‍රී ධූරය අහෝසි වෙන නිසා මැතිවරණ කොමසාරිස්තුමනාට අයිතියක් තියෙනවා නිත්‍යානුකූලව. ඒ අයිතිය මොකද්ද? 18 වෙනිදායින් පස්සේ මේක සභාවක් හැටියට බාර දෙන්න ඒගොල්ලන්ගේ වැඩ කටයුතු අවසන් කරන්න ඕන කියලා. මේ රටේ අපි හිතුවා මේ ළඟදි වෙනකොට කිසිම නීතියක් ක්‍රියාත්මක නොවේ කියලා. හැබැයි අද අපිට විශ්වාසයක් තියෙනවා නඩු තීන්දුවෙන් පත්තේ ශ්‍රේෂ්ඨාධිකරණේ තවමත් ජනතා පරමාධිපත්‍ය පත්තේ ඉන්නවා. ඒ කියන්නේ නියම නීතිය රටේ පවතින නීතිය පැත්තේ අපේ නඩුකාරු උන්නාන්සේලා එතන රැඳෙනවායි කියන එක ගැන අපිට හරිම ආඩම්බරයක් ලැබුණා. ඒ වගේම අපි අහිංසක ජනතාව අහිංසක දුගී දුප්පත් උදවිය මේ රටේ ඉන්න උදවියට ඒ ඡන්දය ලබා දෙන්න කියන ඒ නියමය එතුමන්ලා කටින් දේශනා කරා. අපි එතුමන්ලට හැමදාම ඇවිල්ලා විරුද්ධව රජයවලට විරුද්ධව එහෙම නැත්නම් මොනවා හරි කාටරි විරුද්ධව තමයි පොල් ගහලා පලිගන්නේ. අපි අද අම්මා දෙයියෝ ළඟට ඇවිල්ලා තියෙන්නේ. අම්මා දෙයියෝ පලිගහන කෙනෙක් නෙමෙයි. හැබැයි අම්මා දෙයියන්ට අපි ආශිර්වාද පතලා කියන්නේ ඒ රජතුන් කට්ටුව මේ දුන්න තීන්දුව රටේ නීතිය සාධාරණය ජනතාවගේ ඒ තියෙන අයිතිය දිනාගන්න වැඩ කරතු කරපු එතුමන්ලාටත් ඒකට වැඩ කටයුතු කරපු අපේ සමග ජනබලවේගයේ ලේකම්තුමාටත් අපේ සමග ජනබලවේගයේ සියලුම ජනතාවත් මුළු රටේම ජනතාවට සුබ අනාගතයක් ලැබේවයි කියන මේකෙන් ප්‍රාර්ථනා කරලා අපි දෙවියන් ඉදිරියේ එතුමන්ලට ස්තුති කරලා පින් බමුණවන්න තමයි අපි මෙතෙන්ට ස්ථාන්ට ආවේ. ඡන්දියට ඒ හිර කරලා තිබිච්ච මුදල් අරවා මේ ඔක්කොම ලබා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ ඉක්මන් ක්‍රියාත්මක වෙන්න කියලා. එතකොට 9 වෙනිදා වෙනකොට අනිවාර්යයෙන්ම ඡන්ද කොමසාරිස්තුමා ඒ ගන්න තීරණයට අවනත වෙන්න උනා. එතුමා කවද දිනේදයි දන්නේ නැහැ. නමුත් එතුමා හැකියක්මනේ දිනයක් දායි කියන එක අපේ විශ්වාසයක් තියෙනවා.